අයිබෝවන්. ඉතින් ඔගොලු අදත් අපේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මම අද කතා කරන්න යන්නේ පුරාවිද්‍යාස්ථාන වාර්තා කිරීමේ වැදගත්කම මොකක්ද කියලා. Importance of archaeological site recording. ඉතින් අපි දන්නවා අපිට ගොඩක් මේ ස්ථාන තියෙනවා, මේ පුරාවිද්‍යාස්ථාන වාර්තා කිරීම නැත්තම් මේවා කොහෙද තියෙන්නේ කියලා අපි නිවැරදිව තොරතුරු අතුලත් කරලා database සකස් කරලා තියෙනවා. ඒ මොකටද ඒවා කරන්නේ? සහ ඒ වගේ වැදගත්කම මොකක්ද කියලා අද අපි මේ මාතෘකාවෙන් කතා කරමු. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳෙන්න. මාතෘකාව පිළිබඳව කතා කරමු. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ පුරාවිද්‍යාත්මක ස්ථාන, මේවා අපිට හම්බ වෙන පුරා වස්තු, මේවා රෙකෝඩ් කරන එකේ වැදගත්කම මොකද්ද කියලා. අපි ඇත්තටම කිව්වොත් මේ ඓතිහාසික ස්ථාන වලින් අපිට හම්බ වෙන සංස්කෘතික උරුමය නැත්නම් අපිට කෞතුක වස්තු කියන දේවල් අපිට සටහන් කරලා වාර්තා කරලා තියන්න වෙනවා. ඉතින් මේක පර්යේෂකයන්ට දැන් අපි කියමුකෝ අවුරුදු 10ක අපි මේ වාර්තා පිළිබඳව කතා කරනවා කියලා. එතකොට මේ අවුරුදු 10ක වාර්තා පිළිබඳව අපි නිවැරදිව 2010 ඉඳලා 2020 වෙනකන් ගත්තොත් අපි නිවැරදි වාර්තාව අපිට සොයා ගන්න වෙනවා. එතකොට මේ දේවල් ක්‍රමානුකූලව සකස් කරලා වාර්තා කරලා තිබ්බොත් මේ පිළිබඳව පර්යේෂණ කරන කෙනෙකුට ඉතා පහසුවෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මොකද මේවට එන්නේ දේශීය අය විතරක් නෙවෙයි විදේශීය අයත් පර්යේෂණ කටයුතු සඳහා යොමු වෙන. එතකොට මේ දෙගොල්ලටම පහසු වෙන විදිහට මේ දේවල් නිවැරදිව වාර්තා කරලා තිබ්බහම ඒක ඉතා පහසුවක් වෙනවා. ඉතින් මේ මොකද මේවා අවුරුද්දෙන් දෙකෙන් නෙවෙයි ඇත්තටම හොයලා බලන්නේ. දැන් අපි ගත්තොත් මීට අවුරුදු 100කට 200කට ඉහතදීත් සඳහන් කරපු දේවල් අපි හොයලා බලනවා නේද? එතකොට ඒ හොයලා බලනකොට මේ දේවල් නිවැරදිව වාර්තා කරලා තිබ්බම ඉතා පහසුවෙන් පර්යේෂකයන්ට තමන්ගේ පර්යේෂණ කටයුතු වලට මෙන්ම ස්ථානීය තොරතුරු පිළිබඳව ඉතා ඉක්මනින් තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි මේ පර්යේෂණවල විනිවිදභාවය. යම්කිසි පර්යේෂණයක්, කැණීමක්, ගවේෂණයක් හෝ යම්කිසි සංරක්ෂණයක් මේ දේවල් කරපුවාම මේ පිළිබඳව නිවැරදිව තොරතුරු වාර්තා කරලා තියෙනවා කියන්නේ ඇත්තටම ඒක විනිවිදභාවයෙන් යුතුව තව කෙනෙකුට අධ්‍යයනය කරන්න පුළුවන්. මොකද මේ දේවල් වල පුරාවිද්‍යාව කරන අය දන්නවා. ඒ සහ මේ පිළිබඳව මොකද විවිධ විෂයන් වලට තියෙනවානේ ඒ ඒ විෂයට ආවේණික වූ අධ්‍යයන ක්‍රම සහ ඒ ඒ විෂයන්ට වූ ආචාර ධර්මයන්. ඉතින් මේ ආචාර ධර්මයන් මත මේ සියලු දේවල් වාර්තා කරලා තිබ්බහම පුරාවිද්‍යාඥයන්ට අනාගත පරම්පරාවට මෙව සුරක්ෂිතව පවත්වා ගන්න එක හේතුවක් වෙනවා. ඉතින් මේ නිසා මේ ආචාර ධර්ම යටතේ සියලු දේ වාර්තා කරලා නිවැරදි පර්යේෂණ වාර්තාවක් විදිහටත් තියන්න අමතක කරන්නේ නැහැ. ඒ වගේම අපි සයිට් එකකදී කරනවා නම් ඒ ඒ දේවල් නිවැරදිව වාර්තා කරලා සයිට් වාර්තා විදිහටත් මේ දේවල් සිද්ධ කරනවා. ඉතින් මේ දේ තුලින් වාර්තා කිරීම තුලින් ඇත්තටම මොන වගේ වැදගත්කමක්ද තියෙන්නේ කියලා අපි එකින් එක කතා කරමු. දැන් අපි ගත්තොත් preservation of context. context එකක් වාර්තා කරනවා. දැන් කැණීමකදී අපි ඒ ඒ සම්බන්ධතාවය තියෙන දේවල් මේ කියන්නේ එක එක ලේයර්ස් පිළිබඳව අපි වාර්තා කරනවා. මෙන්න මෙතනින් මෙහෙම පස්සේ මෙහෙම වුණා මෙහෙම වුණා. ඒ කියන්නේ දෛනික වාර්තාවක් ගෙනියනවා. දෛනික වාර්තාවේදී අපි කරන්නේ මේ සන්දර්භය තුල නැත්නම් සංරක්ෂණය කරන ස්ථානය නැත්නම් ගවේෂණ කරපු දේවල් පිළිබඳව අපි එකින් එක තොරතුරු ඇතුළත් කරනවා. එතකොට මේක කෞතුක වස්තු
එක එක වාර්තා කිරීම තුළින් මේ ව්‍යුහය අපිට තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේවා වාර්තා කිරීම තුළින් සියලුම දැන් AA layers තුල තියෙන AA context එක තුළ මේ දේවල් සියල්ලම වාර්තා කිරීම තුළින් ඒගොල්ලොන්ට නිවැරදි ආකාරයෙන් හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. එතකොට අපි ගත්තොත් දැන් සංරක්ෂණයක් කරනවා. සංරක්ෂණය කරද්දී ඒ step by step වාර්තා කරන කැ පියවරෙන් පියවර වාර්තා කිරීම සිද්ධ කරනවා. එතකොට මේක අර්ථ නිරූපණය කරද්දී මේ පිළිබඳව ඉදිරි විශ්ලේෂණ කටයුතු වලදී ඉතා පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. කොහොමද මේ දේවල් මෙවා කරේ, මොන වගේ කිමිකල් එකක්ද භාවිතා කරේ, මොන වගේ දේවල්ද කරේ කියන එක තව කෙනෙකුට අඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. මොකද ඒක සංරක්ෂක යා හෝ ඒ කැණීම් ස්ථානීය වාර්තාකරණය පිළිබඳව කෙනා පමණක් නොවේ, ඉදිරි පරිශ්‍රකයන් ඒක කියවද්දී ඒගොල්ලොන්ට නිවැරදිව අවබෝධ කරගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඊළඟට අපි ගත්තහම සොයා ගැනීම ඒක documentation of findings. දැන් අපි කැණීමක් ගත්තොත් කැණීමකදී අපි සොයා ගන්න දේවල් තියෙනවා නේද? එතකොට මේ දේවල් අපි නිවැරදිව ඡායාරූප කරන්න පුළුවන්. දැන් වර්තමානයේ වෙද්දී අපිට මේවා චිත්‍ර නැත්තම් මේවා ඡායාරූප අරගෙන විවිධ පියවරෙන් පියවර අපිට දාන්න පුළුවන්. අපිට මතු වුණේ මේ විදිහට, ඊට පස්සේ අපි ටිකක් දොර යද්දී මෙහෙම මේ දේවල් හම්ුණා, ඊට පස්සේ අපිට සම්පූර්ණ අපේ පුරා වස්තුවම විස්තරාත්මකව අපිට ඡායාරූප මගින් වීඩියෝස් මගින් අපිට දන්වන්න පුළුවන්. ඉතින් ඒ හරහා මේ සොයා ගැනීම පියවරෙන් පියවර ලේඛනගත කරනවා. එතකොට මේක අනාගත පරිශකයන්ට මෙන්න මේ වගේ තැනකින් තමයි හම්බුනේ, මෙන්න මේ වගේ ස්තරයකින් හම්බුනේ, ඒකේ තිබ්බේ මොන වගේ මේ පස් වර්ගයක්ද නැත්නම් මොන වගේ මික්ස් වෙලාද තිබ්බේ කියලා අපිට මේ සියලුම දේ අපි වාර්තා කිරීම තුරෙන් ඒ අවස්ථාවට අපිට මේ ස්ථානීය අවබෝධයත් මනසේ නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා. මොකද වார்த்தාව කියවන්න එතෙන්ද ගිහිල්ලා වார்த்தාව කියනවා වගේ තමයි අර අපි ලියලා තියෙන වார்த்தාව කවදා හරි කියවන කෙනෙකුට දැනෙන්න ඕනි. මොකද අපිට කැණීමක් කරොත් අපිට අපහු එක නැවත ගොඩනගන්න බෑ තිබ්බ විදිහට. ඒකෝට අපි මේ සියලුම දේ ඉතා සූක්ෂම ලෙස වார்த்தා කිරීම කරන්න ඕනි. ඊළඟට අපි ගත්තොදී protection and conservation. Protection and conservation කියපුවාම අපි මේ ආරක්ෂාව හා සංරක්ෂණය පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. ඔයාලා දන්නවා පුරාවිද්‍යාත්මක ස්ථානයකින් හම්බ වෙන දේවල් මේ මානව පටිගත කිරීම අපි නිවැරදිව වාර්තා කරන්න ඕනේ. අපිට මේ හම්බ වෙන දේවල් ස්වභාවික හේතුන් නිසා ඛාදනය වෙනවා, ඒකට පාරිසරික වෙනස්කම් නිසා වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේවා සංරක්ෂණ ස්ථානයට ගෙන යනතුරු, කියන්නේ කැණීමකින් අපි ලබා ගන්න දෙයක්, විශේෂයෙන් කැණීමකින් අපි ලබා ගන්න දෙයක් අපි සංරක්ෂක ස්ථානයට යනතන් අපිට විවිධාකාරයෙන් ආරක්ෂා කිරීම කටයුතු සිදු කරන්න වෙනවා. නැත්තම් ඒවට විවිධ ක්‍රමෝපායන් යොදා ගන්න වෙනවා. ඒක පුරා විද්‍යාඥයා සහ සංරක්ෂකයාගේ එකතු වීමෙන් සහ විවිධ පාර්ශ්වයන්ගේ එකතු වීමෙන් මේ දේවල් කොහොමද ආරක්ෂා කරන්නේ, කොහොමද මේවා ප්‍රවාහණය කරන්නේ කියලා අපි කතා මීට කලිනුත් අපි මේ පිළිබඳව කතා කරලා තියෙනවා. නමුත් මෙතනදී මේ දේවල් ආරක්ෂා කරලා කොහොමද අපි ගෙනියන්නේ, මොන වගේ විධික්‍රමයක්ද අපි ගෙනියන්න භාවිතා කරේ කියලා අපි විස්තර කරනවා මේ වාර්තා තුලදී. එතකොට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපිට හම්බ වෙනවා පොටරිය එකක්, කෞතුක වස්තුවක් හම්බ වෙනවා. අපි මේක ප්‍රවාහණය කරද්දි කැඩිලා ගියොත් එතකොට අපි අර හොයාගත්ත එකකින් වැඩක් තියනවද? නැහැ. ඒ වගේ දේවල් වලින් අපි හරිම ආරක්ෂාකාරී වෙන්න ඕනේ. ඉතින් මේවා කොහොමද ප්‍රවාහණය කරන්නේ, මොන වගේ ආකාරයේ ප්‍රවාහන කටයුතුද අපි පාවිච්චි කරන්නේ කියලා හැම වෙලෙම ඒකට අවධානය යොමු කරනවා. ඉතින් මේවා පුරාවිද්‍යාඥයෝ ඉතා සූක්ෂමව කරන දේවල්, කොහොමද මේ දේවල් ආරක්ෂා කරගන්නේ කියලා. ඊළඟට අපි ගත්තහම facilitating research. කොහොමද මේ පරිශ්‍රණ පහසුකම් සලස්සන්නේ? දැන් අපි මේ දේවල් සියලුම දේ අපි සටහන් කරනවානේ. එතකොට මේ ලබාගත් තොරතුරු, ඡායාරූප, වීඩියෝ, එතකොට අපි මේ සටහන් කරගත් අපේ නෝට් එක අපි
ප්‍රධාන පර්යේෂණ වාර්තාවකට ගෙනියන. එතකොට මේ වගේ ඓතිහාසික සහ සංස්කෘතික වැදගත්කම විශ්ලේෂණය කරලා සියලු දෙනාගේ තොරතුරු එක් රැස් කරලා ප්‍රධාන වාර්තාවක් සකස් කරනවා. ඉතින් මේක පුරාවිද්‍යාත්මක දැනුම සියල්ලම එකතු කළ ඒ ඒ ස්ථානයේ හම්බ වෙන දේවල් අපි නිවැරදිව සටහන් කරලා කාල නිර්ණය ඔය සියලුම දේ එකතු කරලා ප්‍රධාන වාර්තාවක් සපයනවා. ඉතින් මේ ප්‍රධාන වාර්තාවේ මේ සියලුම තොරතුරු අන්තර්ගත වෙනවා. බොඩ මේ අන්තර්ගත වෙනවා සහ මේ හම්බ වන පුරා වස්තු සියලුම දේ පිළිබඳව ලිස්ට් එක තියෙනවා. මොකද අපිට හම්බුනේ මොනවද, මොන වගේ දේවල්, මොන වගේ සයිස් එකද තියෙන්නේ, ඒ සියලුම තොරතුරු සහ ඒකේ තියෙන ප්‍රමාණ මොන වගේ ප්‍රමාණයන්ද කියලා අපි සටහන් කරනවා. ඒකට හේතුව තමයි මේ සටහන් කරන දේවල් අපි කියන්නේ ස්ථානීය සංස්කෘතිය නැත්නම් ඒ ස්ථානීය වැදගත්කම පිළිබඳව අපිට අර්ථ නිරූපණය කරන්න මේ වගේ දේවල් වැදගත් වෙනවා. එතකොට අනිත් ඒ තමයි ඉදිරි පර්යේෂකයන්ට දැන් අපි ගත්තොත් ඒ කියන ස්ථානේ අනුරාධපුරයේ ඒ කියන ස්ථානයෙන් අපිට හම්බ වෙන දේවල් පිළිබඳව අපි සියලුම දේ වාර්තා කරලා තිබ්බොත් ඒගොල්ලොන්ට ඉතා පහසුවෙන් අනාගත කියන්නේ ඒ කැණීම් ස්ථානය පිළිබඳව නැත්තං ඒ සංරක්ෂණය කරපු බහන්ය පිළිබඳව සියලුම තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට Public Education and Engagement. ඒ කියන්නේ මහජනතාවට මේකට මේ ඉන්වෝල් වෙන්න තියෙන හැකියාව. ඒකට මහජනතාව ගත්තහම මහජනතාව මේ පුරාවිද්‍යා ස්ථාන වලට සම්බන්ධ වෙන්න ඕනිද කියන එක මිනිසුන්ට කියන්න පුළුවන්. මොකටද ඒක අපිට වැඩක් නැහැ නේද? පුරාවිද්‍යාඥයන්ගේ වැඩක් නේ කියලා නේද? පුරාවිද්‍යා ස්ථානයක් කියන්නේ පුරාවිද්‍යාඥයාගේ තැනක් විතරක් නෙවෙයි මේ උරුමය කියන එක සියලු මහජනතාවගේ උරුමයක්. ඉතින් ඒක අගේ දැනගෙන ඒ අගේ වටහාගෙන අපි මේ දේවල් ආරක්ෂා කරන්න යොමු වෙන්න ඕනි. එතකොට මේ හරහා අධ්‍යාපනික වැඩසටහන්, කෞතුක ප්‍රදර්ශන, සංස්කෘතික සංචාරක ව්‍යාපාර හරහා මහජනතාවට මේ ඉතිහාසය සම්බන්ධව තොරතුරු සමාජගත කරනවා. එතකොට මේ හම්බ වෙන දේවල් අපි නිවැරදිව වාර්තා කරලා තිබ්බොත් එතකොට මේවා අපිට රෙකෝඩින් වැදගත් වෙන්නේ ඇයි කියලා හැවොත් අපිට මේ දේවල් කරන්න අපි මේ සටහන් කරලා තිබ්බ දේවල් ඉතා වැදගත් වෙනවා. එතකොට දැන් ඉතිහාසය තුලින් කරන්නේ දරුවන් තුල සංස්කෘතික උරුමය පිළිබඳව අපේ පහුගිය අතීතය පිළිබඳව දරුවන් තුල යම් කිසි අවබෝධයක් ලබා දෙන්න මේ හරහා සිද්ධ වෙනවා. ඉතින් ඉතිහාසයේ පුරාවිද්‍යාවත් එක්ක සම්බන්ධ වෙලා මේ දේවල් මහජනතාවට ලබා දීම තුළින් මේ මහජනතාවත් ආරක්ෂා කරන්න යොමු වෙනවා. මම ඉතින් හැම වෙලෙම කියන දෙයක් තමයි පුරාවිද්‍යාඥයෝ ඉන්නේ අතලොස්සයි මහජනතාව තමයි මේ උරුමය රැක ගන්න ඕනේ. ඒ උරුමය රැක ගන්න මේ ආරක්ෂා කරලා දෙන දේවල් අපේ පොදු ස්ථාන, පොදු සංස්කෘතික උරුමය ආරක්ෂා කරන්න මොන වගේ කැපකිරීමක්ද කරන්නේ කියලා ඔයාලත් පොඩ්ඩක් බලන්න. මොකද අපි සංස්කෘතික උරුමය ස්ථානයකට ගියොත් අපිට බලන්න පුළුවන් අපේ මහජනතාව මොන වගේ දේවල්ද කරලා තියෙන්නේ කියලා නේද? ඉතින් ඒකට අපි අපේ ආචාර ධර්මයන් ඒවා දියුණු කරගන්න ඕනි. මොකද දැන් අපි ලෝකේ රටවල්වල පුරාවිද්‍යා ස්ථානවලට ගියොතින් ඇත්තටම අපිට හිතාගන්න බෑ මේවා නඩත්තු කරන්නේ කොහොමද කියලා. ඒකට හේතුව තමයි මහජනතාව තමයි ඒ දේවල් ඇත්තරව ආරක්ෂා කරලා තියෙන්නේ. අපිට ඒ දේවල් කසල බැහැර කිරීම ක්‍රම නිවැරදිව තියෙනවා. එතකොට ඒ වගේ දේවල් මිනිස්සු කාපු බීපු වැටෙන දාලා යන්නේ නැහැ. ඒ ආචාර ධර්ම සහ ඒගොල්ලන්ගේ සංස්කෘතියට ඒගොල්ලෝ හුරු වෙලා තියෙනවා. අපිත් ඒ දේවල් වලට හුරු වෙන්න ඕනේ සහ අපේ දේවල් අපි ආරක්ෂා කරන්න ඕනි. එතකොට විදේශිකයෙක් ඇවිල්ලා කවදාවත් විදේශිකයා කාපු බීපු දේවල් එතන දාලා යන්නේ නැහැ. ඔයාලා දැකලා ඇති ඒගොල්ලෝ කොහොමද කියලා ගොඩක් අය ඇත්ත බහුතරයක් ඒගොල්ලෝ කාපු බීපුව දාන්නේ නැහැ. ඒගොල්ලෝ ඒවා නිසි පිළිවෙලකට නිසි තැනට යොමු කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් අපිත් ඒ දේවල් පුරුදු වෙන්න ඕනි සහ අපි මේ දේවල් ආරක්ෂා කරන්න අපේ
දායකත්වය ලබා දෙන්න ඕනි. ඊළඟට අපි ගියපුහාම මේ නීතිමය. දැන් නීතිමය සහ සදාචාරාත්මක සලකා බැලීම් කියපුහාම මේ දේවල් අපි ආරක්ෂා කරන්න මොන වගේ පියවරයන්ද අනුගමනය කරලා තියෙන්නේ. එතකොට විශේෂයෙන් මේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමේදී නිවැරදි පටිගත කිරීම වැදගත් වෙනවා. දැන් කවදා හරි අපි උදාහරණයක් විදියට ගත්තොත් අපේ සංස්කෘතික උරුමයක් නැති වෙලා කියලා දැනගත්තොත් අපි ඒ පිළිබඳව නිවැරදි තොරතුරු ලබා දෙන්න අපි අර එදා වාර්තා කරපු අපේ වාර්තාව ඉතා වැදගත් වෙනවා. ඒකයි අපි කිව්වේ හම්බුනේ කොතන ඉඳලාද වෙලාවේ ඉඳලා සියලුම දේ වාර්තා කරලා තිබ්බහම අර නීතිමය රාමුවකට ගියත් ඒක වැදගත් වෙන. ඒ කියන්නේ පුරාවස්තුවේ උපැන්න සහතිකයක් නේද? පුරාවස්තුවේවත් උපැන්න සහතිකයක් දෙනවා. මොකද ඒ උපැන්න සහතිකය තමයි එයාගේ අනන්‍යතාවය පිළිබිඹු කරන්නේ. ඉතින් ඒ අනන්‍යතාවයට නිසා එයාව වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ දේවල් නිවැරදිව වාර්තා කිරීම මොන වගේ වැදගත්කමක්ද තියෙන්නේ කියලා ඔයාට තේරෙනවා ඇති. මොකද ඕගොල්ලෝ දන්නවා පුරාවස්තුවක් කියන එක අපිට නැවත ගොඩනගන්න බැහැ. මොකද ඒක ඒ කාලේ ඒ සංස්කෘතිය යටතේ නිර්මාණය කරපු දෙයක්. මොකද අපි අද අපි මේ ඔය එක්ස්පෙරිමෙන්ටල් ආකියොලොජි යටතේ නැත්නම් අත්හදාබැලීම් පුරාවිද්‍යාව යටතේ විවිධ දේවල් නිර්මාණය කරනවා ඒ විදිහට. නමුත් ඒ පරිසරයේ ඒ විදිහට අපිට නිර්මාණය කරන්න බෑ. ඉතින් අපි ඒ දේවල් කොහොමද ආරක්ෂා කරන්නේ කියන එක තමයි මේ කතා කරන්නේ. එතකොට අපි රෙකෝඩින් එකක් තියෙන නැත්නම් වාර්තාවක් ડોකියුමෙන්ටේෂන් එකක් තිබ්බහම ඒක කොහොමද අපිට වැදගත් වෙන්නේ කියන එක. ඊළඟට අපි අවසාන එක රීප්‍රොඩක්ටබිලිටි. ඒ කියන්නේ ප්‍රතිනිෂ්පාදන හැකියාව. දැන් අපි මේව හොඳින් ලේඛනගත කරලා තිබ්බොත් මේ ස්ථානීය පර්යේෂකයන් දැන් ස්ථානීය අධ්‍යයනය කරන පර්යේෂකයන්ට ඇතරම මේවා ප්‍රතිනිර්මාණය කිරීම සහ විශ්ලේෂණයට ඉතා වැදගත් වෙනවා. දැන් අපි කියවන එක්ස්පෙරිමෙන්ටල් ආකියොලොජි නැත්නම් අත්හදා බැලීම් පුරාවිද්‍යාව ලෝකයේ දියුණු වෙමින් යනවා වර්තමානයේ වෙද්දී. ඒකට මේ හරහා කරන්නේ ඒ දේවල් නැවත ප්‍රතිනිර්මාණය කරන්න මොන වගේ ප්‍රයත්නයක්ද දරුවේ මොන වගේ දේවල්ද යොදාගත්තේ කියලා ඒගොල්ලෝ අත්හදා බැලීම යටතේ මේ දේවල් විශ්ලේෂණය කරන්න පටන් ගන්නවා. ඉතින් මේ දේවල් වලටත් මේ අපි අපේ වார்த்தාව ඉතා වැදගත් වෙනවා. ඒ කියන්නේ දැන් අපි කියුවානේ අපි ඒ වගේ මොන වගේ සයිස් එකක්ද තිබ්බ මොන වගේ දෙයකින්ද නිර්මාණය අපේ ඇසට පේන දෙයින් සහ සමහර දේවල් අපි ගැඹුරට ගිහිල්ලා අධ්‍යයනය කළා කියනවා මෙන්න මේ දේවල් වලින් තමයි මේවා නිර්මාණය කළා තියෙන්නේ කියලා. දැන් ආකියොලොජිකල් මටීරියල් සයන්ස් කියන්නේ ද්‍රව්‍යාත්මක අධ්‍යයනය යටතේ ඇත්තටම මේ දේවල් මොනවද හදලා තියෙන්නේ මොන වගේද හදලා තියෙන්නේ කියලා චූටි දෙයට පවා මොන වගේ වර්ණද භාවිතා කරලා තියෙන්නේ මොන වගේ ක්‍රමයන්ද භාවිතා කරලා තියෙන්නේ කියලා ඉතා සූක්ෂම ලෙස අධ්‍යයනය කරන්න මේ ද්‍රව්‍යාත්මක අධ්‍යයනය යටතේ සිද්ධ වෙනවා. ඉතින් ඔය වගේ විවිධ විෂය පරාසය. මොකද බහු විෂයක් නේ පුරාවිද්‍යාව කියන්නේ තනි විෂයක් නෙවෙයි. ඒක නිසා විවිධ විෂයන් යටතේ අධ්‍යයනය කළ ඒ වார்த்தාවම් තව දුරටත් එන්න ශක්තිමත් කරනවා මිසක්ක. ඉතින් ඒ ශක්තිමත් වීම තුළින් පර්යේෂකයන්ට සහ අත්හදා බැලීම් ප්‍රතිනිෂ්පාදන හැකියාවන් වැඩි දියුණු කරන්න හේතුවක් බවට පත් වෙනවා. මංගුවා පුරාවිද්‍යා ස්ථානයක් වාර්තා කිරීම පර්යේෂකයන්ට මේ අඛණ්ඩතාවයේ අඛණ්ඩව මේ දේවල් ඉදිරියට කරගෙන යන්න ආරක්ෂා කරන්න අතීතයේ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න ඉතා වැදගත් දෙයක් වෙනවා. එතකොට අපි කිව්වා ඓතිහාසික වාර්තාවල තියෙන දේවල් නිවැරදිව පවත්වා ගැනීම සහ පුරාවිද්‍යාත්මක සොයා ගැනීම කියන දේවල් නිවැරදිව වාර්තා කිරීම තුලේ අනාගත පර්යේෂකයන්ට වගේම ඒ ස්ථානීය සහ පුරා වස්තුවල ආරක්ෂාවටත් හේතුවක් වෙනවා. ඉතින් මේ දේවල් විද්වතුන්ගේ සහයෝගය සහ පුරාවිද්‍යා පර්යේෂණ පිළිබඳව විවිධ සංවිධාන එකතු වෙලා මේවා පර්යේෂණ කටයුතු සිද්ධ කරනවා වගේම මේ තුලින් වාර්තා කිරීම රෙකෝඩින් නැත්නම් ඉම්පෝර්ටන්ස් ඔෆ් රෙකෝඩින් කියන්නේ ඉතින් මේ වාර්තා කරලා තියෙන දේවල් සමාජයට නිවැරදිව දෙන්න මේ පුළුල් සංවිධාන කීපයක් එකතු වෙලා කරත් මේ වාර්තාව හරි වැදගත් වෙනවා. ඉතින් ඒ වාර්තාවට සියලුම දත්ත ඒ ස්ථානීය
තොරතුරු වාර්තා කිරීම තුළේ ඒ සංරක්ෂණ තොරතුරු වාර්තා කිරීම තුළින් මේ අපි ඉහත කතා කරපු සියලුම දේ නිවැරදිව පවත්වා ගන්න, නිවැරදිව පර්යේෂණ කටයුතු වල නිවැරදි අනාගත නිවැරදිව මේ දේවල් තොරතුරු ඉදිරිපත් කරන්න, ඒ කියන්නේ අනාගත පරපුරට නිවැරදිව මේ දත්ත යොමු කරන්න මේ නිවැරදි වාර්තා කිරීමක් ඉතා වැදගත් වෙනවා. ඉතින් ඇත්තටම මේ රෙකෝඩින්, ඒ කියන්නේ ආටිෆැක්ට්ස් හම්බුනහම ඒවා ඩේටාබේස් හදලා මේවා නැත්තම් අපි කරනවා මේවා ලේඛනගත කරනවා ඩේටාබේස් එකක මෙන්න මේවා අපිට හම්බ වුණේ කියලා. ඊළඟට ආටිෆැක්ට්ස් මේ ආකෞස් එකක් තියෙනවා, මේවා ගබඩා කරන ගබඩාවක් තියෙනවා. ඉතින් මේ දේවල් වලින් අපිට හම්බ වුණ පුරාවස්තු කොහොමද අපි නිවැරදිව ලේඛනගත කරනවා, ඒ වගේම තමයි මේ දේවල් නිවැරදිව ගබඩා කරනවා. ඉතින් මේ පුළුල් වார்த்தාවක් මේක. නිකන් හම්බුන ස්ථානේ මොකද්ද, මේක හම්බුනේ, මේ භාණ්ඩේ හම්බුනේ, මෙහෙම හම්බුනේ කියලා නෙවෙයි. ඒවා පුළුල් විස්තරයක් සහිතව, ඡායාරූප සහිතව මේ දේවල් නිවැරදිව වාර්තා කරන එක ඉදිරි පර්යේෂකයන්ට ඉදිරි අනාගත පරපුරට ඉතා වැදගත් දෙයක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා පුරාවස්තු වැදගත් මේ වාර්තා කිරීමේ වැදගත්කම පිළිබඳව ඕගොල්ලොන්ට පුළුල් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි ඉදිරියේදීත් මේ වගේ වීඩියෝ වලින් විවිධ මාතෘකා යටතේ කතා කරමු. ඉතින් ඕගොල්ලෝ Wonder of History channel එකත් එක්ක රැඳිලා ඉන්න ඔයාට අලුත්ම අලුත් දේවල් කතා කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඕගොල්ලෝගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. subscribe කරලා තියාගන්න. ඒ වගේම යාළුවෝ අතරත් ඔයාලාගේ අදහස් share කරන්න. ඒ වගේම තව කෙනෙකුට බලන්න මේ වීඩියෝ එකත් share කරලා තියන්න. ඉතින් ඔයගොල්ලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.